නාඩගම් කාරයෝ. ඉතින් යාළුවනේ අපි කලින් කිව්ව විදියටම මේ වෙනකොටත් කතාව ගලාගෙන යනවා කියලා ඔයාලා හැමෝටම පැහැදිලි ඇතිනේ. මේ වෙද්දි සරාට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ කවදාවත්ම ආපු නැති විදිහේ අභියෝගයකට. මොකද දොස්තර කෙනෙක් වගේ ඉහළ සමාජ මට්ටමක කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න ඕන විදිහ සරාට හරියට තේරෙන්නේ නැහැ කියලා මට වගේම ඔයාලටත් දැන්ටමත් තේරිලා ඇතිනේ. අනිත් එක තමයි සරාගේ හිත ගිනි අරගෙන තියෙන වෙලාවේ එයාගේ හොඳම යාළුවා උන කවඩියා සරාට කතා කරපු හා හැසිරුණු හැටි හරිම වැරදි. කවඩියා ඒ වගේ මෝඩ විදියට හැසිරෙන්නේ නැතුව කල්පනා කරලා වැඩේ කළා නම් දොස්තර මහත්තයා සරාගෙන් ගුටි කන්නේත් නැහැ. කොහොම වුණත් මේ දේවල් මෙහෙම වෙන අතරේ අපි අද කියන්න හදන්නේ මේ සිද්ධි වලින් පන්නරේ ලැබෙන සරාගේ කාටවත් හිතා ගන්නවත් බැරි ඉදිරි පෙම්මක් ගැන. ඉතින් යාළුවනේ සරාල මේ දැනට කරන බිස්නස් එක දිගටම කරගෙන යන විතරක් නෙවෙයි හාමුදුරුවෝ දෙන ණය මුදලින් වගේම ග්‍රාම සේවක මහත්තයාගේ උදව්ව ඇතිව ගම ඇතුළෙම පොල්ලලි කෑලි කරන තැනක් පටන් ගන්නවා. මේක පොඩියට පාරයින තියෙන ඉඩමක පටන් ගත්තත් ඉක්මනටම පොල්ලලි කපන මැෂින් එහෙම තියෙන ලොකු ව්‍යාපාරයක් කරන්න සරාලට පුළුවන් වෙනවා. ඒත් එක්කම ගමේ මිනිස්සු සරාල ළඟට පොල්ලලි ගෙනල්ලා දීලා සරාට මුදලාලි කියන දවස වැඩි ඈතක නෙවෙයි. සමහර විට සරාල ඉක්මනටම පොඩි වාහනයක් ගමට ගේන්නත් පුළුවන්. ඉතින් කතාව ඔය විදිහට ගලාගෙන යද්දී සුදු චූටිව සරාට දෙන්න මාස්ටර් අකමැති වෙන එකකුත් නෑ කියලා අපිට නම් හිතෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට මේ ගැන හිතන දේවලුත් පහලින් කමෙන්ට් කරන ගමන්ම මේ වගේ රසබර තොරතුරු ඉක්මනටම දැනගන්න විශ්මසයිර subscribe කරන්න කියලත් ඔයාලා හැමෝටම ආදරෙන් මතක් කරනවා.